මාසයේ මුල් වරට සූර්යා ස්පර්ශ කළ පෘථිවි යානය බවට පාක සෝලාර් යානය පත්ව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් NASA ආයතනය සඳහන් කළේ යානය සූර්යාගේ ඉහළ වායුගෝලය හරහා ගමන් කරවීමට සමත් වූ බවයි. මෙය NASA ඉතිහාසයේ සුවිශේෂ ජයග්‍රහණයක් වන අතර මිනිසා සඳ මතට ගොඩ බෑමට සමාන අවස්ථාවක් ලෙසද NASA සහකාර පරිපාලක තෝමස් සර්බුචෙන් සඳහන් කළා. මෙහිදී සූර්යාගේ වායුගෝලය තුලින් ගමන් කළ යානය සූර්ය අංශු සහ චුම්බක ක්ෂේත්‍ර සාම්පල ලබාගෙන තිබෙනවා. සූර්යාගේ වායුගෝලය අධික උණුසුම් වන අතර සූර්ය සුළඟේ ආරම්භක කලාපය ලෙසද එය නම් කර තිබෙනවා. මෙසේ සූර්යා ස්පර්ශ කිරීමට පෘථිවි යානයක් සමත් වීම විස්මිත මට්ටමේ ජයග්‍රහණයක් බවයි විද්‍යාඥයන් පවසන්නේ. මෙහිදී පාකර් සෝලාර් යානය සූර්යාගේ කොරෝනාව තුලින් අවස්ථා කිහිපයකදී ගමන් කළ අතර සූර්ය කුණාටු තත්වයන් සාර්ථකව පසු කරමින් මෙම කලාපයට පිවිස තිබුණා. මේ පිළිබඳ පැහැදිලි කරමින් NASA ආයතනය සඳහන් කළේ සූර්යාගේ වායුගෝල කලාපය කුණාටුවක ඇසකට සමාන වන්දගාමි හා සංසුන් කලාපයක් බවයි. මේ දක්වා කාලය තුල සූර්ය සුළඟේ ආරම්භක ස්ථානය નિયમિત මට්ටමින් හඳුනා ගැනීමට විද්‍යාඥයන් අසමත්ව තිබුණා. මෙම ඓතිහාසික මට්ටමේ ළඟාවීම තුලදී සූර්ය සුළඟ ආරම්භ වන ස්ථානයක්ද හඳුනා ගැනීමටයි පාකර් යානය සමත්ව තිබුණේ. මෙහිදී සූර්ය සුළඟ සිග්සැග් හැඩයකින් යුතුව සිය දීර්ඝ ගමන ආරම්භ කරන බවයි නිරීක්ෂණය කර තිබුණේ. සූර්යාගේ වායුගෝලය අභ්‍යන්තරයේ සැතපුම් මිලියන 6.5ක කලාපය තුල NASA යානය වඩාත් ආරක්ෂාකාරීව ගමන් කර තිබුණා. මෙහිදී සූර්යාගේ මතුපිට පෙනුම පිළිබඳ වැදගත් මට්ටමේ දත්ත අනාවරණ කිරීමටද පාකර් සෝලාර් යානය සමත් වූ බවයි NASA ආයතනය සඳහන් කළේ. සූර්යා සුමට බෝලයක් මෙන් නොපවතින අතර මතුපිට උස් කලාපයන් සහ නිම්නයන් පවතින බවද යානය විසින් ලබා දුන් නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා. මෙහිදී සූර්යා ස්පර්ශ කළ පාකර් සෝලාර් යානය අකණ්ඩව පැය කිහිපයක් පුරා සූර්යාගේ කොරෝනාව තුලින් පියාසර කිරීමට සමත්ව තිබුණා. NASA හීලියෝ ෆිසික්ස් ආයතනයේ අධ්‍යක්ෂ නිකොලා ෆොක්ස් පැවසුවේ මෙම විස්මිත මට්ටමේ ළඟාවීම සූර්යා සම්බන්ධ රහස් රසක්ම අනාවරණ කිරීමට මුල්වන බවයි. සූර්යාගේ මතුපිටට වඩා සූර්ය කොරෝනාව උණුසුම් වන අතර මේට හේතුව මෙම දත්ත මගින් හෙලිකර ගැනීමට අපේක්ෂිතයි. සූර්ය සුළඟේ ආරම්භක ස්ථානයට පෘථිවි යානයක් ළඟා වීම ඇදහිය නොහැකි මට්ටමේ ජයග්‍රහණයක් බවද ඔහු පැවසුවා. 2022 දී පාකර් සෝලාර් යානය සූර්ය කොරෝනාවේ වඩාත් ගැඹුරට ගමන් කිරීමට නියමිතයි. දැනට පවතින ස්ථානයේ සිට හරි අඩක දුරකින් මෙහිදී යානය සූර්යා ආභ්‍යන්තරයට ගමන් කරන බවයි NASA ආයතනය සඳහන් කළේ. මෙම අවදානම් කලාපයේදී ආරක්ෂා විය හැකි මට්ටමින් NASA පාකර් සෝලාර් යානය නිපදවා තිබෙනවා. මෙම නවතම මට්ටමේ ජයග්‍රහණය තුලින් සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ සූර්යාගේ බලපෑම නිශ්චිත මට්ටමින් තක්සේරු කිරීමට නියමිතයි. මෙය අනාගත අවදානම් හඳුනා ගැනීම සඳහා වඩාත් වාසිදායක තත්වයක් ලෙසද නම් කර තිබෙනවා. මිචිගන් සරසවියේ මහාචාර්ය විස්ටින් ක්‍රැන්ක් පැවසුවේ මිනිසා සතුව පවතින විස්මිත හැකියාව පිළිබඳ මෙම ඓතිහාසික මට්ටමේ ගමන උදාහරණ සපයන බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.